සදහවත් පින්වත්න අද දේශනාවට මාතෘකාව විදියට පංචස්කන්ධය පංචුපාදානස්කන්ධය අතීත අනාගත වර්තමාන විදියට මංජනා කරමින් නැවත නැවතත් පැවැත්ම තුළ ගහගෙන යන ආකාරය විස්තර කරන්නම් සාවධානව ඇහුම් කන් දෙන්න ඒ අනුව මෙනෙහි කරන්න. අපි ඔබට නිරන්තරයෙන් මතක් කරලා තියෙනවා චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකසති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගුහු කියන ගාථාව. ලෝකය දැනීම් එකතු වෙලාපු නිමවා දුන්නක්. දැනීම් වලින්මයි ලෝකය පරිහරණය කරන්නේ. දැනීම් නැමති එකම දෙයකට හැම දෙනාම වසග වෙලා ඉන්නවයි කියලත්. අපේ ජීවිතය ගලාගෙන යන දැනීම් ප්‍රවාහයක් වගේ සෑම මොහොතකම යම් කිසි දැනීමක් ගලාගෙන යන. මේ දැනීම් හේතු කරගෙනයි ලෝකයකුත් මමෙකුත් ගැන අදහසක් අපේ චිත්ත සන්ධානය බිහි වෙන්නේ. උදාහරණයකට ඔබ මරණයට පත් වුණොත් එහෙමත් නැත්නම් ඔබට නිඳ ගිය වෙලාවක ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හෙට තියෙන හෙට මැරෙයිද මැරෙන්න තිබ්බත් ඒක ගැන ප්‍රශ්නකුත් නැහැ. ඔබ මුළු ලෝකෙම මහා නිග්‍රහවට පත් වෙලා හිටියත් ඔබට හිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකයේ ප්‍රශ්නයක් යයි කරදරයක් යයි සම්මත කිසිම දෙයක් යුතුකමක් යයි වගකීමක් යයි සම්මත කිසිම දෙයක් මේ දැනීමෙන් තොර අවස්ථාවක විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකට මේ දැනීම තුළමයි ලෝකයක් මමත් අපේ යාන්ත්‍රණය ඇතුළේම නිර්මාණය වෙයි. අනේ නිසයි බුදුහම්දුරු දේශනා කරේ දැනීම් එකතු වෙලාම ලෝකයක් නිර්මාණය කරගන්නවා. ඇහි දැනීම්, කනේ දැනීම්, නාසයේ දිවේ කයේ මනසේ දැනීම් එකතු වෙච්ච හින්දාම ලෝකයක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයකට ඔබේ වටේ තියෙන බිත්තිය පේන මම, කාබරේ දොර පේන මම, ඊළඟට වටපිටාවේ කුරුල්ලු සද්ද කරනවා ඇහෙන මම, ඊළඟට සිතුවිලි විදිහට පහළ වෙන ගෙදරේ ඉන්න මම, ඒ වගේම අහවල් ළමයින්ගේ අම්මා තාත්තා වෙන මම ආදී වශයෙන් එක්කෝ රූපයක දැනීමක් ඇසුරු කරගෙන, එක්කෝ කණේ දැනීමක් ඇසුරු කරගෙන, එක්කෝ කායික ස්පර්ශයක් ගඳක් සුවඳක් ඇසුරු කරගෙන, එහෙමත් නැත්නම් සිතුවිල්ලක් ඇසුරු කරගෙන තමයි මේ පවතින බව ගැන අදහස අපි තුළ නිර්මාණය වෙන්නේ. ඇත්ත වශයෙන් තියෙන ගේක, ඇත්ත වශයෙන් තියෙන අහවල් ගමේ, සත්‍ය වශයෙන්ම මම ජීවත් වෙනවා කියන හැඟීම මේ දැනීම් මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච එකක්. එතකොට මේ දැනීම් වලින්මයි ලෝකය පරිහරණය කරන්නේ. දැන් මේක විස්තර කරන්න කලින් කොටින්ම ධර්ම මාර්ගය මොකද්ද කියලා අපි ගවේෂණය කළොත් අපි ඔබට මතක් කරලා තියෙනවා රොබෝ කෙනෙක් තමන් රොබෝ කෙනෙක් බව දැනගන්නවා වගේ. යන්ත්‍රයක් තමයි යන්ත්‍රයක් බව අවබෝධ කරගන්නවා. යමෙක් බාහිරට අවධානය තබලා ප්‍රෝග්‍රෑම් වෙච්ච විදිහට හිතනවා වෙනුවට එයාගේ යාන්ත්‍රණයට අවධානය තියන්න පටන් ගන්නවා. එයාගේ ක්‍රියාකාරීත්වය දිහා බලා ඉන්න පටන් ගන්නවා. එයාගේ මෙකනිසම් එක දිහා, යාන්ත්‍රණය දිහා. යම් කෙනෙක් එයාගේ යාන්ත්‍රණය දිහා බලන් ඉති එයා යන්ත්‍රයක් බව, ක්‍රියාකාරීත්වයක් බව එයාට ප්‍රකට වෙනවා. එතකොට අපි මේ ලෝකය පරිහරණය කරන්නේ ලෝකයයි කියලා හිතන් ඉන්න එක පරිහරණය කරන්නේ දැනීමක් හරහා. පුතාව පරිහරණය කරන්නේ පුතාගේ රූපය දැනිලා, සද්දය දැනිලා, ස්පර්ශය දැනිලා, එයා ගැන සිතුවිල්ලක් දැනිලා. ඒක නොයෙ විදියට මේ දැනීම් හරහාමයි ලෝකය පරිහරණය කරන්නේ. මේ කාමාදීනව ගැන කතා කරද්දී අපිට අවබෝධ වෙන ප්‍රධානම කාරණාවක් තමයි මොන කාම වස්තුවක් වින්දත් අවසානයේ දැනීම් මාත්‍රයක් පමණක් බව. තමයි ලෝකේ ආසම කරන කෙනා වේවා, ආසම කරන දේ වේවා, ආසම කරන වාහනේ වේවා, මොන හෝ දෙයක් තමන් පරිභෝජනය කරනවා කියන්නේ තමන්ට දැන් දැනීමක් ඇති වෙලා නැති වෙලා යාමක්. එතකොට රූපයක දැනීමක් වෙන්න පුළුවන්, ඇහි දැනීමක් වෙන්න පුළුවන්, කනේ කන ඇසුරු කරගෙන නැති වෙන දැනීමක් වෙන්න පුළුවන්, හිත ඇසුරු කරගෙන නැති වෙන සිතුවිලිමය දැනීමක් වෙන්නත් පුළුවන්. ඒක මේ කුමක් හරි මොන දේ දැරුණත් උදාහරණයකට මේක ලස්සනම දේ කියලා කිව්වත් ඒකත් එන්නේ තවත් හිතේ දැනීමකින්. ඊළඟට මේක තමයි මට ගැළපෙනම දේ, එහෙම නැත්නම් ගැළපෙනම කෙනා ආදී වශයෙන් කිව්වත් ඒකත් තවත් සිතුවිල්ල, තවත් දැනීම. මේ හැම එකක්ම දැනීම් මත පදනම් වෙලා තියෙන්නේ. අනන්තයට කල්පනා කරන් ගියාම
තමන්ට තේරෙන පටන් ගන්නවා තමන් වටිනාකම් දුන්නු සියල්ල අවසානයේ බලන කල දැනීම මාත්‍රය පමණක් කියලා. කියන්නේ මොන විද්දේ විවිධ වෙනස්කම් යොදලා අපි රස විඳින්නත් රස විඳින්න පුළුවන් අවසානම දේ දැනෙනවා කියන එක විතරයි. සැපේ කෙළවරටම ගිය මිනිසුන්ට උක වඩාත් ප්‍රකටව තේරෙනවා. ඒකයි මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම මහසිටුවරු රජවරු කුමාරවරු පැවිදි වෙන්නේ. තවත් අපේ බෞද්ධ අතර තියෙන දුර්මතයක් තමයි මෙච්චර දේවල් අතහැරලා පැවිදි වෙලා ඇයි සමහරක් වෙලාවට මේ ආස සිතුවිලි එහෙම නැත්නම් කාම සිතුවිලි එහෙම නැත්නම් ලෝභ සිතුවිලිත් එක්ක ගහගෙන යන්නේ. සමහරු කියනවා යම් කෙනෙක් ලෝභයක් එක්ක යම් කෙනෙක් රාගයක් එක්ක පැවිදි වෙච්ච කෙනෙක් ගහගෙන යනවා නම් බොහෝ දුරට වැටෙන කුලකේ තමයි ගිහි ජීවිතේ විඳින්න බැරි දේවල් ලබා ගන්න හදනවා. හෝ එහෙමත් නැත්නම් තවත් පිරිසක් මේ ගිහි ජීවිතේ තිබිලා අදහසක් තියෙනවා මේ ගිහි ජීවිතේ සම්පූර්ණ විඳලා ඉන්න ඕනයි කියන මේකට නැත්නම් ඒක පාලනය කරන්න බැහැ කියලා. හැබැයි ඒකේ ඇත්ත කතාව තමයි කොච්චර සැප සම්පත් වින්දත් ධර්මය අවබෝධ කරන තාක්කල් ඒවට තියෙන ආසාව නැති කරන්න බැහැ. එනේ 100%ක් අවිද්‍යාව දුර වෙන තාක්කල් තමන් කොච්චර සැප සම්පත් විඳලා ආපු කෙනෙක් වුණත් ඒක තමන්ට නැති කරන්න බෑ. දැන් උදාහරණයකට එක් මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේ ගිහිගේ අතහැරලා අනගාරික වුණාට පස්සේ බෝසත් අවදීදී මේ ගිහිගේ අතහැරලා යනවා සම් රුපියල් 17,000 අන්තපුර කාන්තාව යශෝදරා දේවී නොයෙකුත් සැප සම්පත් තියලා ගිහිල්ලත් අර දුෂ්කර ක්‍රියා කරන කාලේ ඉවරත් වෙලා මේ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා භාවනා කරද්දී උන්වහන්සේට ආපු රාග සිතුවිලි වැඩ ගන්න උන්වහන්සේ පාවිච්චි කරපු ක්‍රම හතක් යන්තපුර කාන්තාව 17,000 හිටපු බුදුරජ සිද්ධාර්ථ කුමාරයාටත් සියල්ල අතහැරලා තැහැලා ආවට පස්සේ කැලෙත් රාග සිතුවිලි ආවට ඒ රාග සිතුවිලි වැඩ පවත්ව ගන්න ක්‍රම හතක් යොදා ගත්තා නම් ඒ ක්‍රම හතේ විස්තර වෙන එක අවසානම ක්‍රමය තමයි මේ රාග සිතුවිලි වනාහි මගේ අවබෝධයේ ප්‍රඥාව මේ නුවන් වනසලා දානවා. එනිසා මේ රාග සිතුවිලි වලට මම ගහගෙන නොයා යුතුයි කියලා කරන හික්මීම. ඉතින් උනසීම කල්පනා කරලා තියෙනවා යමෙද්දී ඒක තමයි හත්වෙනි ඊටම හිතමු කරන ඔය වගේ ඉස්සරහින් හයක් තියෙනවා තව ක්‍රම. ඉතින් ඒකත් ඒ දුර්මතයක් නැති කරගන්න කොයිම වෙලාවකවත් කෙනෙක් කියනවා නම් ඇරියස් කවර් කරන් එන්න ඕනයි කියලා නිවන් මගට ඒකත් දුර්මතයක්. එහෙම කරා කියලා හරියන්නේ නැහැ. තවත් කෙනෙක් කියනවා නම් මේ සියල්ල අතහැරලා දාලා පැවිදි වෙච්ච අයට කොහොමද ආසාවල් ඇති වෙන්නේ කියලා ඒක කියන්නත් බෑ. ඉතින් අපි ඉගෙන ගන්නෙම අනාත්මය ගැන. හිත යාන්ත්‍රණයක් බව පාලනයකින් තොර බව. ඒ වගේම මේ බුද්ධ ශාසනය කියන හොයලා බැලුවොත් නොහිතන දේවල් තියෙනවා. සමහරක් එක උදාහරණයක් මේ බොහොම ධනවත් සිටු පවුලක අම්මයි පුතයි පැවිදි වෙලා ඉඳලා මෑණින්වහන්සේ නමුකි ස්වාමින්වහන්සේ නමුකි විදියට මේ නිතරම මේ දෙගොල්ලෝ එකිනෙකා හම්බෙන්න ඇවිල්ලා අරච මේක හින්දා අවසානයේ මේ අම්මයි පුතයි එක සම්බන්ධයක් ඇති වෙලා මේ අම්මා ගැප් ගත්ත අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක මේ විනය පිටකේ ධර්මය අපිට විද්‍යමාන වෙනවා. ඒ හින්දා ඇරියස් කවර් කරන් යනවා කියන එක අදාළ උත්තරයකුත් නෙමෙයි. සියල්ල විදලා ආවට පස්සේ මේකේ ලේසියෙන් යන්න පුළුවන් වෙනවා කියන එක උත්තරයකුත් නෙමෙයි. මුදම වෙලාව මේ වෙලාව. ඒක මතකේ තියාගන්න. ඊළඟට ඕක තමයි හිතේ හැටි. ඔබට කිසිම කෙනෙක්ව කිසිම අවස්ථාවක විනිශ්චය කරන්න යන්න එපා. එතකොට අපි මතක් කළා අපේ මේ ලෝකේ ඇසුරු කරන්නෙත් පරිහරණය කරන්නෙත් දැනීමකින්මයි කියලා. එතකොට දැනීමකින් ලෝකේ පරිහරණය කරන්න අපි වසඟ වෙන්නෙත් ලෝකයකුත් ස්වාධීනවමිකුත් කියලා මේ දැනීමකටමයි. කියන්නේ අපි මම කියලා කියන්නේ ලෝකේ අත්විඳින්නේ
අපි අත්විදින හැම අරමුණක්ම අපි රසවිදින හැම දෙයක්ම උම ගැඹුරින් බලපු කල දැනීම මාත්‍රයක් පමණයි. දැනෙනවා කියන අවස්ථාව පමණයි. දැන සිටිනවා කියන එක විතරයි අවසානේ. අපි ඒක නොයෙකුත් සිතුවිලි වලින් රස ගන්නවා ඒක මෙනෙහි කරාට ඒ සිතුවිලි ඇවිල්ලත් දැන සිටීමක් විතරයි. අන්න ඔය හින්දායි ඕනම අරමුණක් ලැබුණට පස්සේ එපා වෙන්නේ. මොකද සිතුවිලිම වටිනාකමක් දීලා තිබ්බේ. අන්තිමට ඒක දැන සිටීමක් විතරයි කියලා. දැනෙන බවක් විතරයි එකින් හම්බෙන්නේ කියලා. මේ ලෝකේ තියෙන හොඳම වාහනේ හොඳම කේ ලස්සනම කෙනෙක් හම්බුණක් කෙනෙක්ට ඕකෙන් සිද්ධ වෙන්නේ තක්ෂණයි. ඔබ දැනට ගහගෙන යනවා වෙන්න පුළුවන්. ගහගෙන ගියාට දැන් කමන්න ඒක අවදිමත් වෙන්න. ගහගෙන යති ගහගෙන යන බව දැනගන්න. ඒක මුලාවක් බව දැනගන්න. එකයි ප්‍රතිපදාවේ ආරම්භය. එතකොට මේ දැනීමකින් ලෝකේ හිමවාගෙන දැනීම වලින්ම ලෝකේ පරිහරණය කරන අපිට මේ ලෝකයට බැඳෙන ක්‍රම කීපයක් ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මේ අතීත අනාගත වර්තමාන විදිහට එකක් තමයි අපි අතීතයේ විදිහට බැඳෙන ක්‍රම ගැන කල්පනා කරොත් අහවල් රූප ඇතුව හිටපු මම කියලා අපි කල්පනා කරනවා. දැන් හිතමු තමන්ගේ පින්තූරයක් දැකලා අහවල් මේ විදිහට හිටපු මම කියලා. එහෙමත් නැත්නම් තමන්ගේ පුංචි කාලේ පින්තූරයක් මතක් කරලා මෙහෙම හිටිය මෙහෙම රූපයක් ඇතුව හිටි මම කියලා. ඒත් මෙහෙම රූප ඇතුව හිටපු මම කියන එකත් සත්‍ය වශයෙන්ම දැන් ආපු සිතුවිල්ලක් විතරයි. දැන් ආපු සිතුවිල්ලක් ඒක සිතුවිල්ලක් බව වහලා ප්‍රක්ෂේපණය කරනවා දැනීමෙන් ස්වයක්තව. දැනුණත් නැතත් මෙහෙම රූපයක් ඇතුව හිටි මම කියන එක. ඒක ඇත්ත වගේ පෙවුනට ඒක හැබැයි දැන් ආපු සිතුවිල්ලක් විතරයි මේ යාන්ත්‍රණයට. මේ අන්තරයට ආපු තවත් ඉන්පුට් එකක් විතරයි. දැන් අතීතේ මෙවන් රූප සහිතව අතීතේ හිටිය මම. ඊළඟට එකක් මඤ්ඤණාවක් එකක් මුලා වීමක්. ඊළඟට සවස් සමහරක් වෙලාවට අපි මඤ්ඤණා කරනවා අපි මුලා වෙනවා. අතීතේ මෙහෙම වේදන ඇතුව හිටිය මම කියලා. අතීතේ මම මෙහෙම වේදන ඇතුව හිටියයි කියලා. දැන් තමන් අතීතේ දුක් වෙච්ච කෙනෙක් මතක් කරගෙන මම මෙහෙම දුක් වෙවි හිටියා. මම මෙහෙම සතුටු වෙමින් හිටියයි දා කියලා කල්පනා කරනවා නම් ඒකත් මුලාවක් කියනවා. ඒක දැන් ආපු සිතුවිල්ලක් විතර මේ මොහොතේ දැනෙන දැනීමෙන් තොරව අපි හිතාගන්න අරමුණු කරගන්න සියල්ල මුලාවක්. මේ දැන් ආපු සිතුවිල්ලක් තමයි ප්‍රක්ෂේපණය කරන එක සිතුවිල්ලක් බව වහලා අතීතයේ අහවල් වේදන ඇතුව හිටපු මම කියලා. අහවල් දුක විදිමින් හිටියේ මම අහවල් සැප විදිමින් හිටියේ මම කියලා. ඊළඟට අතීතයේ මෙහෙම සංඥා ඇතුව හිටි මම කියලාත් අපි මඤ්ඤණා කරා. අතීතෙන් තමු මීට අවුරුදු 5කට කලින් මේ විෂයන් සියල්ල දැනන් හිටපු මම මුංචි කාලේ හොඳට පාඩම් මතක තිබ්බ මම නැත කිසිම අති ඒ කාලේ කිසිම දෙයක් මතක නොතිබ්බ මම සංඥාව කියන හඳුනා ගන්න පුළුවන් හැකියාව දැන් බොහෝ දුරට අපි අධ්‍යාපනය කියලා ලබන්නේ මේ සංඥාවල් ගොඩ ගැනීමක් يعني පසුව කරන ලද නම් කිරීම විග්‍රහයන් ලේබල් කිරීම ගැන අපි ඉගෙන ගන්න. එතකොට මේ සංඥා මෙහෙම සංඥාවක් ඇතුව හිටින් මම අතීතයේ තමන් හිතමුකෝ ජනාධිපති හම්බෙලා සාකච්ඡාවක් තිබ්බා කියලා. තමන් දැන් මෙතනදලා කල්පනා කරනවා අතීතයේ ජනාධිපතිත් එක්ක එයාව හඳුනගත්තු මම මේ කතා කරපු මම කියලා. එතකොට එතන ඒ හඳුනා ගැනීම කරපු මම කියන එකයි ඇවිල්ලත් ඇත්ත වශයෙන්ම දැන් ආපු තවත් සිතුවිලි මාත්‍රයක් විතරයි. එච්චර යථාර්ථය. දැන් ආපු සිතුවිල්ල ප්‍රක්ෂේපණය කරනවා දැනීමෙන් සොයාගත්තව. කතා කරපු මමෙකුත් හිටපු ජනාධිපති කෙනෙකුත් එතන සිද්ධ වෙච්ච විස්තරයකුත් ඒකත් මුලාවක්. ඊළඟට අතීතයේ මෙහෙම සිතුවිලි ඇතුව හිටපු මම අතීතයේ මම මෙහෙම කල්පනා කර කර හිටිය. දැන් උදාහරණයකට අතීතයේ තමන් කවුරු ගැන හරි හිත හිතා හිටියා. මොකද කාට හරි බැන බැන හිටියා. වෛර කරමින් හිටියා. ඒක ගැන දැන් කල්පනා කරද්දී මොකක් හරි මතක් කරලා බලද්දී අපි හිතන මන් තමයි ඉතින් අර අරුට බැන බැන හිටියේ. මං කොච්චර කේන්තිෙන්ද හිටියේ ඒ කාලේ. තමන් මං කොච්චර හිත හිතාද හිටියේ හවලා ගැන හවල් දේ ගැන ආදි වශයෙන් හිතනවා නම් ඒකත් ඇවිල්ලා දැන් ආපු සිතුවිලි මාත්‍රයක් විතරයි. දැන් ආපු සිතුවිලි මාත්‍රයක් තමයි තමන්ට ප්‍රක්ෂේපණය කරන්නේ අතීතයේ මෙහෙම හිතමින් හිටපු මොනෙක් ගැන. ඒකත් දැන් ආපු දැනීමක් විතරයි. ඊළඟ එක
අතීතයෙහිම විඤ්ඤාණ ඇතුව හිටියේ මම කියලා. විඤ්ඤාත කියවම පෙනෙන ඇහෙන දැනෙන ස්වභාවෙම දැනීම කියන අදහස. තමන් ඉස්සර ගියා නම් අපි හිතමුකෝ නුවරේලි හරි වෙන රටකට හරි අතීතේ මෙහෙම දකිමින් හිටපු මම අතීතේ මියුසිකල් ෂෝ එකකට ගියේ හැමතක් කරන අතීතේ මෙහෙම අහමින් හිටියේ මම ආදී වශයෙන් දැනීම කෙනත් අපි මුලා වෙනවා. අතීතේ මෙහෙම දැනගනිමින් හිටපු මම කියලා. ඒකත් දැන් ආපු සිතුවිල්ලක ප්‍රක්ෂේපණයක් විතරයි, ප්‍රොජෙක්ට් කිරීමක් විතරයි. ඒ සිතුවිල්ලක් බව වහලා අතීතේ හිටපු මම ඒ සිතුවිල්ල මවලා පිළිගන්නවා. ඒකත් මුලා. ඔය පහ අරුණම අපි අනාගතයටත් මුලා වෙනවා. අනාගතේ මෙහෙම රූප ඇතුව ඉන්න යන මම කියලා. අනාගතේ මෙහෙම රූප ඇතුව ඉන්න හදන මම කියන එකත් දැන් සිතුවිලි මාත්‍රයක් විතරයි. සිතුවිලි මාත්‍රය තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. අනාගතේ මෙහෙම ඉන්න මෙහෙම ඇඟක් තියෙන මෙහෙම වයසට ගිහිලා ඉන්න මම. දැන් බලන්න මේ බුද්ධ ශාසනේ වැරදි විග්‍රහ කරද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන තුන් ආකාරයේ ක්‍රියාවන් අතර බරපතලම විපාක තියෙන්නේ මානසික ක්‍රියාවට කියලා. මානසික ක්‍රියාවයි බරපතලම කියලා. ඇයි එහෙම කියන්නේ? මමත් ලෝකයක් කියන මුලාවට වැටෙන්නේ නැතුව, ඒක මුලාවක් බව, පැවැත්ම කියන්නේ විහිළුවක් බව, යාන්ත්‍රණයක් බව දැනගෙන කරන මොන පින වේවා, මොන පව වේවා, ඒකේ කර්මය හරියට සැකසෙන්නේ නැහැ. අන්න ඒ නිසාමයි සෝතාපන්න වෙච්ච කෙනෙක් මොන වැරද්ද කළත් එයාට මේ ජීවිතෙන් පස්සේ සතර අපායකට නොවැටෙන්නේ. මොකද එයා මොන වැරද්ද කරත් ඒ වැරද්ද කෙරෙන්නේ මුලාවක් බව දැනගෙන. ඒ කියන්නේ තණ්හාවට ඉන්න ගහගෙන ගියාට ඒ ගහගෙන යන හැම අවස්ථාවකම ඒක යාන්ත්‍රණයක් බව, මුලාවක් බව හොඳ හැටි අවබෝධයක් තියෙන. ආසාවෙන් ඉඳ ගහගෙන යන. ඒ නිසා මනෝ සංඛාරමයි මුල් තැනගන්නේ. ඒකයි කිව්වේ මනෝ පුබ්බංගම ධම්මා කියලා. කායික ක්‍රියාවලට වඩා දැන් උදාහරණයක් කිව්වොත් මේ මිනිහ මරනවා කියන අරමුණ ගත්තොත් ඇත්ත වශයෙන් ඉන්න අහවල්ලාව, ඇත්ත වශයෙන් ඉන්න මම, ඇත්ත වශයෙන්ම තියෙන කේන්තිය හින්දා ඇත්ත වශයෙන්ම මරලා දානවා කියලා යම් කෙනෙක් ගන්නවා. ඒක මහා කුසලයක්. ඒක බරපතල විපාක. හැබැයි තව සෝවන් වෙච්ච ආරණ්‍ය වහන්සේ නමකුත් ඉන්නවා. සෝතාපන්න අභවයේ සූත්‍රයට අනුව සෝතාපන්නයට කරන්න බැරි දේවල් තියෙන 6යි. පංචානාන්තරික පාප කර්මයක් ඇතින් සිද්ධ වෙන්නේ නැහැ. ළඟට අනියත මිත්‍යා දිට්ඨියක් ඇති වෙන්නේ. එතනින් හැර ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් යගේ ඇති. එතකොට මේ සෝතාපන්න පුද්ගලයාට කවුරු හරි යව මරන්න ඉලක්ක මොන හරි වෙලා එයාත් කාට හරි මැරෙන්නව පහර දෙනවා. මේ මැරෙන්න පහර දෙන මේ වෙලාවේ ආවේගයත් එක ගහගෙන ගියාට ඒ සෑම මොහොතකම හිත ඇතුලේ අමුතු විසංයුක්ත වීමක්. පහර කන පුද්ගලයෙක් හිතේ මැවෙන්නේ නැහැ. පහර දෙන පුද්ගලයෙක් මැවෙන්නේ නැහැ. ඊළඟට පහර දෙන්න හේතුවක් අවල් දේ, අවල් වෛරය කියලා දෙයක් මැවෙන්නේ නැහැ. නිකන් එකත් උඩින් එන විහිළුවක් විතරයි කියලා හරි තේරෙන්නේ. මේ වෙලාවේ එන ආවේගයට එකත් එක්ක මොකකින් හරි ගහලා දානවා කො එන්නලා දානවා. මේ දෙන්න අතරින් මුල් කෙනාට පෘථග්ජන මේ මිනිමෙරුම සිද්ධ කරද්දී එයාට අපායගාමී අකුසලයක් සිද්ධ වුණාට සෝදාපන්න පුද්ගලයාට ඒකෙන් එහෙම හැටි අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කියන්නේ ඒ තරම් මේ මනසයි චේතනාවයි හැමදේටම මුල් වෙලා තියෙන්නේ. ඒකයි මේ සෝතාපන්න භාවය තමන්ට විමුක්ති ස්ථානයක්, පිය උරුමයක්, රකකරණයක් බවට පත් වෙන්නේ සංසාර ගමනට. ඊළඟට මේ වේදනාව ගැන අනාගතයේ මම මෙහෙම වේදනා ඇති වෙයිදී කියලා ඔන්න කල්පනා කරනවා. උදාහරණයකට තමන්ට යම් කිසි ආසාවක් තියෙනවා නම් අනාගත බලාපොරොත්තුව, තමන්ගේ අනාගත බලාපොරොත්තුව මවාගෙන හිතමුකෝ කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. දැන් ඔන්න එයා කල්පනා කරනවා, එයා ඔන්න ඒකේ වේදනාව විදිහට අනාගතයේ මම ડોක්ටර් වෙලා, එහෙම නැත්නම් ඉංජිනේර වෙලා මෙහෙම යද්දි මට සතුටින් ඉන්න මම කියලා. දැන් අනාගතයේ මෙහෙම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නම දුක් වෙන මම කියලා. ඔය විදිහට කල්පනා කරනවා. ඔය විදිහට කල්පනා කරද්දී මේ කල්පනාවේදීත් මොකද සිද්ධ වෙන්නේ? අපි හිතනවා අනාගතේ මෙහෙම වේදනාවක් ඇතුව ඉන්න යන මම. මේකත් ඇත්ත වශයෙන්ම දැන් ආපු සිතුවිල්ලක් විතරයි. දැන් ආපු සිතුවිල්ල තමයි ප්‍රක්ෂේපණය කරන්නේ මෙහෙම වේදනාවක් ඇතුව අනාගතේ ඉන්න යන මම. මේකත් දැන් ආපු දැනීම මාත්‍රයක් විතරයි. ඊළඟට
අනාගතයේ මෙහෙම සංඥායතෝ ඉන්නේ නැන මම කියලා. මෙහෙම සංඥා කියලා කිව්වට පස්සේ මෙහෙම හඳුනා ගැනීම තුන. අනාගතයේ මම අහවල් කෙනා වෙලා මෙහෙම කෙනෙක් වෙලා මෙන්න මෙහෙම දේවල් හඳුනා ගනිමින් ඉන්නවා. උදාහරණයකට අනාගතයේ මම යනවා හිතමුකු ජනාධිපතිව මුණ ගැහෙන්න. එතකොට අනාගතයේ මෙහෙම ජනාධිපති ඉස්සරහා ඉන්න යන මම අනාගතයේ ඔෆිස් එකේ මේ ප්‍රශ්නෙට මූණ දෙන්න යන මම අනාගතයේ උසාවියේ මේ ගැටලුවට මූණ දෙන්න යන මම ආදී වශයෙන් නමඥා කරනවා. ඒකත් හැබැයි දැන් ආපු දැනීමක් විතරයි. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල ඒක සිතුවිල්ලක් බව වහන දාලා. දැනුණත් නැතත් තියෙන ස්වාධීන ප්‍රශ්නයක් විදිහට තමන් ඉදිරිපත් කරනවා. අන්න ඒ මුලාවින්ද බය තැති ගැනීම ලෝභය අදි සියල්ල පටන් ගන්න. ඊළඟට අනාගතේ මෙහෙම විඤ්ඤාණ ඇති මම. අනාගතේ මෙහෙම පේන, අනාගතේ මෙහෙම දැනෙන, අනාගතේ මෙහෙම ඇහෙන. උදාහරණයට තමන් කල්පනා කරනවා තමන් කැමති කෙනෙක් උදාහරණයක් තරුණ කෙනෙක් නම් විවාහයට කලින් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම අනාගතේ මෙයාගේ කටහඬ අහමින් ඉන්න යන මම, අනාගතේ මෙයාගේ රූප දකිමින් ඉන්න යන මම. එහෙමත් නැත්නම් අත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනාගතේ මෙහෙම මේ වාහනේ දකිමින් ඉන්න යන මම, ඒකේ ස්පර්ශය විඳින්න යන මම. එහෙම නැත්නම් බැනුමක් අහන්න වෙනවා නම් ඉස්කෝලේ ගිහිල්ලා හරි, එහෙමත් නැත්නම් රැකියා ස්ථානයෙන් හරි අනාගතේ මෙහෙම අහන්න සිද්ධ වෙන මම කියලා ඔන්න දැන් සිතුවිල්ල පටන් ගන්නවා. මේක පටන් ගන්න දිසි අපිට හිතෙන්නේ මේ දැනුණත් නැතත් තියෙන ඇත්ත දෙයක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒකත් දැන් ආපු සිතුවිල්ලක් විතරයි. දැන් ආපු සිතුවිල්ලක් බව ආවරණය කරලා වහලා දැනුණත් නැතත් තියෙන ස්වාධීන අනාගතයක් ප්‍රශ්නයක් නිර්මාණය කරලා පෙන්නනවා. අනේ ආයෙත් උල්ලාවට වැටෙනවා. මේ අතීත අනාගත දෙක විතරක් නෙමෙයි වර්තමානයේ කෙනත් සත්වයා මුලාවටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. වර්තමානයේ මෙහෙම ඇගක් ඇති මම, මෙහෙම පෙනුමක් ඇති මම කියලා හිතුවත් ඒකත් දැන් ආපු සිතුවිල්ලක් විතරයි. ඒකත් දැන් ආපු සිතුවිල්ලක් බව නොදැන ඒක වහලා මෙහෙම ඇගක් ඇති මම කියලා එකක් ප්‍රක්ෂේපණය කරනවා. ඒකත් මුලාවක්. ඊළඟ එක මෙහෙම වේදනාවක් ඇතුව ඉන්න මම, සතුටින් ඉන්නවා නම් දුකින් ඉන්නවා නම් මේ වෙලාවේ දුකින් නම් ඉන්නේ, මේ වෙලාවේ දුකින් ඉන්න මම කියලත් අපි හිතනවා. හැබැයි දුක ඇවිල්ලා මේ මොහොත දැනෙන දැනීම මාත්‍රයක්. හැබැයි මේ වෙලාවේ මම දුකින් ඉන්නේ කියන එක දැන් ආපු සිතුවිල්ලක්. ඒක සිතුවිල්ලක් බව වහලා දුකින් ඉන්නා වූ වර්තමානයේ ඉන්න මමෙක් ඉත ප්‍රක්ෂේපණය කරන ප්‍රොජෙක්ට් කරලා පිළිබිඹු කරලා පෙන්නනවා. ඒකත් මුලාවක් හිතනවාක්. ඒත් වර්තමානයේ මෙහෙම සංඥායතෝ ඉන්න මම, වර්තමානයේ මේ බණ තේරුම් ගනිමින් ඉන්න මම, කාබරේක ඉන්න බව දැනගන්න මම ආදී වශයෙන් එහෙම සංඥායතෝ ඉන්න මම කියන එක එහෙමත් අපි හිතනවා. දැන් මම බණ හමින් ඉන්නේ, එහෙමත් නැත්නම් බණ තේරුම් ගනිමින් ඉන්නේ, අහවලාව දකිමින් ඉන්නේ ආදී වශයෙන් යමක් ගැන හඳුනා ගැනීමක් කරමින් ඉන්නවා නම් මේ හඳුනා ගැනීම කරමින් ඉන්න මම කියලා හිතනවා. මේකත් ඇවිල්ලා දැන් අපි සිතුවිල්ලක් විතරයි. ඒ ප්‍රක්ෂේපණය. ඊළඟට වර්තමානයේ මෙහෙම සිතුවිලි ඇතුව ඉන්න මම කියලා අපි මුලාවටපත් වෙනවා. වර්තමානයේ ඔන්න තමන් එකෝ කවුරු ගැන කාගෙන හරි හිත හිතා ඉන්නවා. එක මොකක් හරි ප්‍රශ්නයක් ගැන හිත හිතා ඉන්නවා. තමන්ගේ අනාගත බලාපොරොත්තුව ගැන හිත හිතා ඉන්නවා. මේ හිත හිතා ඉදි තමන් මේ වර්තමානය ගැන හිතන්නේ කොහොමද? වර්තමානයේ මෙහෙම සිතුවිලි ඇතුව ඉන්න මම, මෙහෙම හිතමින් ඉන්න මම කියලා. ඒකත් දැන් ආපු තවත් සිතුවිල්ලක් විතරයි. දැන් ආපු තවත් සිතුවිල්ල තමයි එක් සිතුවිල්ලක් බව වහලා පිළිබිඹු කරනවා, ප්‍රක්ෂේපණය කරනවා, ප්‍රොජෙක්ට් කරනවා මේ එහෙම සිතුවිලි ඇතුව ඉන්න මම. අවසානයක දැනීම් වර්තමානයේ මෙහෙම දැනගනිමින් ඉන්න මම කියලා එහෙමත් මඤ්ඤණවට අහු වෙනවා. මෙහෙම ඉස්සරහ තියෙන බිත්තිය දැනිමින් ඉන්න මම, මේ වෙලාවේ අර වැඩසටහනේ සද්දයන් ඉන්න මම, මේ වෙලාවේ පුටුවේ ස්පර්ශය දැනෙන මම, මේ හුලඟ දැනෙන මම ආදී වශයෙන් මඤ්ඤණාසයි. මේක දැනෙන මම කියන එකත් දැන් එන සිතුවිල්ලක් විතරයි. ඒක දැනෙනවා නම් ඒ දැනීම දැනුන විතරයි. ඒකට අවදිමත් වෙලා හිමම ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන මමෙක් උත්පන්න වෙනවා, වදහනේ වෙනවා නම් ඒක අහන මම, දැනෙන මම ආදී වශයෙන් ඒකත් මේක දැන් එන සිතුවිල්ලක් හිතේ. හැබැයි ඒකත් සිතුවිල්ලක් බව වහල දාලා ස්වාධීන දැනීමින් ඉන්න මමෙක් ගැන අපිට පිළිබිඹු කරනවා.
යන්න එකත් මුලාවක්. ඉතින් මේ කියන 15 ආකාරයට යම් කෙනෙක් හිතන එක නැවැත්තුවොත් එයාට කිසිම සිතුවිල්ලක් ඇති නොවෙන්න පටන් ගන්නවා. මේ මොහොතේන සියල්ල සිතුවිලි වල ප්‍රක්ෂේපණයන් බව තේරුම් ගත්ත කෙනා සංස්කාර සංසිඳ කරනවා. කිසිම සිතුවිල්ලකට කිසිම ප්‍රතික්‍රියාවක් කරන්නේ නැතුව ඒකේ යාන්ත්‍රණය දිහා බලන් ඉන්නවා. නිරීක්ෂකෙක් වෙනවා. බලා සිටින්නෙක් වෙනවා. සාක්ෂිකාරයෙක් වෙනවා. මෙහෙම බලන් ඉද්දී මේක ප්‍රක්ෂේපණයන් බව දකිද්දී මුලාව බව දකිද්දී සිතුවිලි සංසිඳිලා ඉදිරිය වෙන්න පටන් ගන්නවා. ඒත් මෙහෙම හඳුනා ගැනීමතු ඉන්න මම කිව්වත් මගේ හිස් බව විදින මම කිව්වත් ඒකත් මුලාවක් බව දකිද්දී ඉත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා. ඒක දැන් මුණ තත්ත්ව දින පුළුවන්. ඉත යමා නිවන්සුව ඔබ හැමට බොහෝ දුර නොවේවා කියලා ආශිංෂණය කරනවා. හැම දිනාටම නිවන්සුවමත්පත් වේවා. යම් තාක් අපේ ඉෂ්ට දෙවි කෙනෙක් වෙනත් හෝ දෙවි කෙනෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් යම් තාක් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා ජනිත වෙච්ච දේශනා කරලා දේශනාව අහලා ජනිත වෙච්ච සෑම කුසල ධර්මයක්ම උනේ ධර්මයක් මනුමෝදන් වේවා. උන්ගේ ජීවිත සැපවත් කරගනිවා. සුවපත් වේවා. සංසාර දුකින් අත මිදේවා. ඔබ අප හැම දෙනාටම නිවන් සුවපත් වේවා. සාදු සාදු සාදු.